තෙරුවන් සරණ සාමිනාස. එතකොට අපි ධර්මය කියලා අපිට එන්නේ දැනුමක් දෘෂ්ටි ටිකනේ සාමිනාස. එතකොට අපි කරන්න ඕන මේ එන දැන් වෙනදා පුරුදු විදියටම සිතුවිලි එනවනේ. එතකොට අර අපිට දැන් තැනක් තියෙන දැනුම ඒව ටූල් විදියට යොදාගෙන අර දැන් අපි වෙනදා එන සිතුවිලි හැම එකම හිතින් නිකන් අප්‍රූව් වෙන ගතියක් තියෙනවනේ සාමිනාස. ඒක අප්‍රූව් රිජෙක්ට් වෙන ගතිය. ඔව් ඉජෙක්ෂන් ඒවත් තියෙනවනේ. දැන් අපි සමහර වෙලාවට දැන් අපි මේවා මේවා රාග සිතුවිලි මේවා මොහ සිතුවිලි මේ සිතුවිලි තියෙන හොඳ නැහැ කියලා එහෙම රිජෙක්ට් කරන ස්වභාවයක් තියෙනවනේ. ඒ තමන් ඉන්න දුස්තිර සාපේක්ෂව. ඔව් ඔව් තමයි. එතකොට මේ සිතුවිල්ල හැදෙන හැටි මේක වෙන විදිය බලන් ඉන්න එක නේ සාර්ණාස් දෙනවා. නැහැ එහෙම බලන් සිටි බලාගෙන සිටීම නෙමෙයි. එහෙම බලාගෙන සිටීමෙන් ඔබට කලින්ට වඩා අවයනස් එකක් එනවා ඔබගෙන. ඔබට කලින් ඔබ නොදැකපු දේවල් ටිකක් දකිනවා ඔබ ගැන. කියන්නේ ඔබගේ මනස වැඩ කරන ආකාරය පිළිබඳ ඔබට කලින් දැකපු නැති දේවල් ටිකක් ඔබට පේන්න පටන් ගන්නවා. පැහැදිලි හරිද? මේ එතකොට ඒකට ඔබ දැන් ওই කරන ක්‍රියාකාරකම උදව් වෙනවා මිසක් ඒක නෙමෙයි මේකේ අවසාන. ඉතින් දැන් අපි අපිව නිරීක්ෂණය කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපි ගැන අපි ගාබ් දේවල් දැනගන්නේ. එතකන් අපි ඔය යනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ අපි හුලඟට ගහගෙන යනවා. ඔහේ ගහගෙන යනවා. ඇයි යන්නේ දන්නේ නැහැ. මොකටද යන්නේ දන්නේ නැහැ. කොහොමද එහෙම ගහගෙන යන්නේ දන්නේ නැහැ. ඒ වගේ ඒ කියන්නේ අපි මේ සිතුවිලි කියලා කිව්වට මේක එන මොකක් හරි අදහසකින් යන්නේ. එක්කෝ අපිට මේ ප්ලෑන් කරපු අදහසකින් එන මොකක් හරි කවුරු හරි කියපේකින් අපි ඔයට එහෙට මෙහෙට එහෙර යනවා. හරි හරි. ඒ වෙන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධයක් නැති නිසා තමයි ඒක හැම වෙන්නේ. මම කියන්නේ පොඩ්ඩක් ආපෞසු නැවතිලා තමන් දිහා බලන්න. තමන් ඉස්සෙල්ලාම මේක භෞතිකව බලන්න. ඒ කියන්නේ උදාහරණයක් ඇයි මම මේක කරන්නේ? මේක කරලා මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හරිද? ඒ බලාපොරොත්තු වෙන දේ මට ලැබිලාද? හරිද? තේරුණාද මම මේ කියන්නේ? මම මේ ජීවිතේ මම මෙහෙම දේවල් ටිකක් කරනවා. ඒ දේවල් කළා මගේ අවසාන අරමුණ මොකද්ද? ඒව කළා මම දවසේ කොච්චර ප්‍රමාණයක් මම බලාපොරොත්තු වෙන විදිහට ඉන්නවද? හරිද? එතකොට මම මේ කරන වැඩේ මම වින්දනය කරනවාද? හරිද? ඒ විදිහට තමයි ඉස්සලාම ඒක භෞතිකව බල ඒ තමන්ගේ ජීවිතය ගැන ආපසු හැරිය බැලීමක් කරනවා. හරිද? මොකද්ද මම මේ ගත කරන ජීවිතය කියලා. එතකොට මම මේ ගත කරන විදිහටද මෙහෙම මගේ ජීවිතය ඉතුරු කාලෙත් ගත කරන්නේ. හරිද? ඊට පස්සේ ඕක තමන්ගේ සිතුවිලි වලට දාලා බලනවා. සිතුවිලි දිහා බලනවා. එතකොට එතන මොකද්ද වෙන්නේ කියලා බලනවා. يعني තමන් ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. එතකොට සාමිනාස දැන් අපි ඒක දැන් අපි කාලයත් එක්ක කොහොම ඒ කියන්නේ ධර්මයක් අහලා ඒ සිතුවිලි ඒ දෘෂ්ටි තියෙන නිසා ඊට පස්සේ කාලයක් යද්දී අර පිට දැන් තියෙන දේවල් අර අපි වෙනදා දැක්ක විදියට නෙමෙයි. ඒ කියන්නේ අමුතු විදියකටත් පේන ගන්නවා. ඒ කියන්නේ නෑ ඒ ඒ ඒ ඒ වෙලා තියෙන ඔබේ පාට කණ්ණාඩි වෙනස් වෙලා තියෙන එක වෙන්නේ. දැන් කලින් ඔබට දැකපු නැති විදියකට දැන් මේ අලුත් විදියට දැන් ඔබ බණ ඇහුවට පස්සේ ජීවිත වෙනස් ආකාරයකට ඔබ දකින්නවා. ඒ දකින්න එක ඕකේ. හැබැයි ඒකෙන් ඔබ මේ ඒ දකින්න එකම තමයි හරි එක කියලා ඒකම ගන්න එපා. මොකද එතන වෙලා තියෙන්නේ ඔබගේ අදහස්. ඒ කියන්නේ ඔබ බලන ආකාරය වෙනස් වෙලා ඒ බලන ආකාරය වෙනස් වෙලා නිසා පේන දෙයක් නිසා එහෙම නැතුව ඒකම තමයි හරිම දෙය කියලා ගන්නත් එපා. ආ එතකොට සමහරවිට ඒකත් හැදුන හැටි බැලුවම හරිනේ. ඒ කියන්නේ ඇයි මේක දැන් මෙහෙම පේන්නේ කියලා. ඒකත් හේතුඵල විදියට. ඔව් ඒකත් දැනගෙන අද ඔක්කොම එන දාර්ශනික ප්‍රශ්න අහන්නේ. හරි තේරුම් ගන්න. හරි හරි. ඉර නිරෝෂ්. නිරෝෂ්? ඔව් අවසරයි සෝන්නස් අයනෝ නේද? ඔව් ඔව්. ඔව් අවසරයි සෝන්නස් මං කතා කරන්න ඕන සෝන්නස් දැන් අපිට ඊතේ එහෙම නැත්නම් ඇත්තටම පෞද්ගලික ප්‍රශ්නයක් විදිහට මම කැන්නවා. ඔව්. දැන් අපිට ඊතේ එහෙම නැත්නම් අපි කරන දේවල් එහෙම නැත්නම් අපිට සිදුවෙච්ච අපි කම්පන වගේ දේවල් අර ඉන්ක්ලූසිව් තෝට්ස් විදිහට එක එක කාලවලදී ලයිට් එකේ එනවා. දැන් හිතන්නකෝ සතියක් දෙකක් ඕක එනවා. අර ගගර දින වැඩ අඩු වීමත් එක්ක තමයි ඒක එන්නේ. එනවා සිතට වෙන මොනවා හරි වැඩ වගේක් අපි එකටම අපේ රස්තාවේ එහෙම නැත්නම් තිනවනවා නම් ඒ වගේ දේවල් එනවා අඩු. එතකොට අර ඒ වගේ සිතුවිලි වලින් අර මේකින් එන අර ආතතිය වගේ දේක් අඩු කරගන්න කොහොමද? දැන් ස්වාමිනාසේ කර දේශනාවල සම්බන්ධීමේ ඒක සෑහෙන්න අර භෞතිකය මේ සාපේක්ෂ දේවල් ඒ කතන්දරත් එක්ක මේ මමත් ඒ කතන්දරත් එක්ක ටිකක් මේක සෑහෙන්න දුර තුනී කරගන්න පුළුවන්. නමුත් අර ඩීප් සෑඩ්නස් එකක් සමහර වෙලාවට එනවා හිතට.
සෑර්නස් එකක්ද තියන්නේ ස්ට්‍රෙස් එකක් තියෙන. අසොන්නස සෑර්නස් එකක්ද තියෙන්නේ ස්ට්‍රෙස් එකක් තියෙන. ඔව් ස්ට්‍රෙස් එකක් වගේ දෙයක් තමයි සොන්නස. දැන් අපි අර මොද ජීවිතය ඉතාමත් මොහොත දේවල් කරාට ඒවිනවට වඩා අර මොනවා හරි අපිට සිදු වෙච්ච එම නැත්නම් අපිට සිදු වෙච්ච දේවල් එතනින් යම නැත්නම් අපි ගනිපු වැරදි තීරණින්ද ජීවිතේ යම් කිසි වෙනස් වීම වලට ලක් වෙච්ච දේවල් ඉඳ ඇති වෙන අර ස්ට්‍රෙස් ගතිය වගේ දේවල්. ඔන්න ඔකට මම උපමාවක් කියන්නම්කෝ. දැන් හිතන්න ඔබ චිත්‍රයක් අඳින්න ගන්නවා යනවා. හරිද? දැන් අපි තමු ඔබට තියෙනවා පාට වර්ග ගොඩාක් තියෙන පාට වර්ග 36ක් විතර තියෙන මේ අපි තමු ටියුබ් කල සෙට් එකකින් තමයි මේක ඔබ අඳින්න තියෙන්නේ කියලා ඔබට චිත්‍ර. හරිද? දැන් මේ චිත්‍රය අඳිද්දී හරිද? ඔබ ගන්නේ අතන තියෙන ඒ වගේ ඔබ කැමති පාට ටික නේද ගන්නෙ? දැන් පැහැදිලි. දැන් මේක පාට තියෙනවා ගොඩක්. හරිද? අපි තුම මේක නිකම් පාට 36ක් විතර තියෙන පෙට්ටියක් කියලා හිතන්නකෝ. මම මේ උදාහරණ ටික කියන්නේ. ඒකේ සමහරව ਉਹ පාට 6යි ගන්න. ඒ පාට 6 ඔයා කැමති පාට. හරිද? තව 30ක් එහෙමම තියෙනවා. හරිද? ඔව්. ඒ වගේ දැන් අපි බලන්න අපි සමහර වෙලාවට අපිට ස්ට්‍රෙස් තමයි තියෙන්නේ, දුක තමයි වැඩිපුර තියෙන්නේ කියලා කිව්වට අපි අපේ ජීවිත අත්දැකීම් ටිකට ආපස්සට ගිහලා ආවදින්න බැලුවාම දෙපැත්තේ මේවා තියෙනවා. බොහොම සැහැල්ලු සාගතව වෙච්ච දේ මොමන්ට්ස් තියෙනවා, බොහොම සතුටුදායක වෙච්ච මොමන්ට් තියෙනවා, කිනාගිය මොමන්ට්ස් තියෙනවා, ඇඩිච් අවස්ථා තියෙනවා, ස්ට්‍රෙස් වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට මේක මේකෙන් ඇයි එක කොටසක් විතරක් ගන්නෙ? එතන හොඳට මතක තියාගන්න අපේ කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි කැමති මේ පාටවලට, අපි කැමති මේ පාටවලින් ඇඩිච් චිත්‍රයකට අපි කැමති. හරිද? ඒ නිසා අපි හැම වෙලාවෙම අරක තමයි පික් කරන්නේ. හරි? දැන් හිතන්නකෝ ඔබ සුපර් මාකට් එකකට යනවා බඩු ගන්න. හරි? ඒවල බඩු ගන්න යනකොට දැන් මේකේ මේ රැක් වල ගොඩාක් බඩු තියෙනවා ගොඩාක්. හරි? ඒකට මේකේදී ඔබ හැය යන්න මොනාටද? තේරෙනවද? ඔව්. දැන් අපි දමු ගෙදර කෑම උයන්න තමයි යන්නේ කියලා. උයන්න බඩු ගන්න යන්නේ. එතකොට මොකද්ද මෙතන යන්නේ? දැන් මේකේ තියෙනවා එළවලු වර්ග ගොඩාක් තියෙනවා. මේකේ මොකද්ද ඔබ කරන්නේ? ඔබ කැමති එකනේ මෙහිම ඔබ පික් වෙන්නේ. එළවලු වර්ග ගොඩාක් තියෙනකොට කැමති එක තමයි මෙහිම පික් වෙන්නේ. පැහැදිලි. දැන් උපමාව හරියට තේරුම් ගන්න. ඔව් සර්. හරි කැමති ටික තමයි පික් කරන්නේ. හරිද? ඊට පස්සේ පික් කරලා ඔයා ගෙදර ඇවිල්ලා උයලා කියනවා අයියෝ හැමදාම ඉතින් මේවනේ කියලා. තේරුණාද? ඔව් ඔව්. එතන ඉතින් වෙන්නේ, කියන්නේ අපේ කැමැත්ත තියෙන්නේ. දැන් වාඩ හැමෙලා මතක් වෙන අර ස්ට්‍රෙස්සහගත අවස්ථාවන් නම් දුක්සහගත අවස්ථාවන් නම් ඒක ඔයා කැමති හින්ද තමයි ඔයා ගිහලා ඒ ටික තමයි පික් කරලා මෙතන කැම එක හදන්නේ. නැත්නම් ඒ පාට ටික පික් කරලා තමයි ඔයා මෙතන චිත්‍රය අඳින්නේ. හරිද? ඔයා අනිත් ඒවා පික් නොකරන්නේ ඔයාට ඒකට වඩා මේ දැන් තියෙන එක ආස්වාදනීය නිසා, රසවත් නිසා. පැහැදිලිද? එතකොට ඉස්සලා ඕකට අවන්තු වෙන්න. හරිද? මම මේක රස විඳිනවා. මම මේ ස්ට්‍රෙස් එක රස විඳිනවා. හරිද? මම මේ ස්ට්‍රෙස් සහගත මොමන්ට්ස් මනසින් හදා හදා ඒක රස විඳිනවා. කියන්නේ මම බලන දැන් ෆිල්ම් එකක් බලනකොට ඒ ෆිල්ම් එකේ තියෙනවා අර ටිකක් එන මේ මොනවද කියන්නේ මේ ඒ ෆිල්ම් එකේ මේ මොනවද මේ අර මේ සාසජනක අවස්ථා තියෙන කොටසක් තියෙනවා. ඒ වගේම නිකන් අර දෙබස් නිකන් ඔහේ කියාගෙන යන ලොකු අවුලක් නැති එහෙම කොටසකුත් තියෙනවා. අර අතනදී තමයි ඔබ මොකද වෙන්නේ? මේ ඒ අර ත්‍රාසජනක අවස්ථාවේදී තමයි ඔබ මේ ඔබට මේ ඒකත් එක්ක ඔබ එන්ගේජ් වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. තේරුණාද මම මේ කියන්නේ? හරිද? හැබැයි අර ටික ඔබ ඒක නිකන් පට් ගාලා ඒක ඉක්මනට ඉවරුනා නම් හොඳයි වගේ හිකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අර මනසේ ඇතුලේ තියෙන මේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න. මේ මනස ඇත්තටම ඔබ කැමති මෙන්න මේ වගේ ස්ට්‍රෙස් එකක් රස විඳින්න. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි රස විඳින්නේ. ඒ ටික තමයි මෙහෙම එකතු කරලා මේක හදන්නේ. චිත්‍රය අඳින්නේ මේ පාට ටික විතරක් එකතු කරලා තමයි චිත්‍රය අඳින්නේ. ඒ පාට පෙට්ටි ඕන තරම් මේ කොළ පාට මේ නිල් පාට තිබුණාට ඔබ තනි කළු රතු වගේ එකක් අරගෙන තමයි ඔබ මෙතන අඳින්නේ. හරිද? එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හරිද? ඕන තරම් මේ එළවලු જાති තිබිච්චි තියෙද්දි ගිහිල්ලා මේ බණ්ඩක් අය මේ පතෝලයි වටකොළුයි අරගෙන ඇවිල්ලා උගෙනවා එන්න පුළුවන්. හරිද? මම උපමාවකින් කිව්වේ. හරිද? එහෙම කියලා ඔබ කියනවා මේ බලන්නකො මේ කණ්ඩ හරියට එළවලුවක් නැහැනේ කියලා ඔබ කියනවා. හැබැයි කිව්වට ඒක ඔබ කැමතිනේ ඒකනේ. ඔබ දැන් සුපර් මාකට් එක ගිහිල්ලා තෝරගත්තේ ඒ ටිකනේ.
තෝරගත් ඔබ කන්න කැමති නිසා. ඒ වගේ වර මනසින් කොයිතරම් දැන් ඔබ දවසක් ගත්තාන් පස්සේ දවස් ඕන තරම් හිනාවෙන්න වෙච්ච අවස්ථා, ඒ වගේ බොහොම සැහැල්ලුවක් දැනෙච්ච අවස්ථා, බොහොම සුන්දර අවස්ථා ගොඩාක් තියෙනවා. පොඩි 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 ඒවා තියෙනවා. හරිද? හැබැයි අර අපි අර දවස කියන එකේ අපි ලොකු පින්තූරේ හදද්දී අපි ගන්නෙ මොනවාද? අර ටික එකතු කරලා තමයි අපි අරගෙන ඒක තමයි පින්තූරේ හදලා ඒක තමයි රස විඳින්නේ. එතකොට ඒ රස විඳින ස්වභාවය දකින්න, ඒ රස විඳින ස්වභාවයේදී පික් කරගන්න විදිය, ඒක ඒ ටිප්පේ අඳින විදිය, කෑම උයන්න ඒදා දේවල්ම ගන්න විදිය, ඒක දිහා පොඩ්ඩක් බලන්න. ඒක බලනකොට ඔබට තේරෙයි මේක ඇත්තටම මම මේ කියනවා මේ මේ අයියෝ මේක මේ හරි කරදරජකාරී ජීවිතයක් කියලා කිව්වට ඔබ ඔබට කැමති දේ තමයි ඔබ මෙහෙම රස වෙන්නේ. ඒක දැක්කට පස්සේ තමයි ඔබට ඕන නම් ඊට පස්සේ ආ දැන් මේ හැමදාම කනවනේ කියලා අපි ඕන පොඩක් වෙනස් කරලා බලන්න ඕනන් කියලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. හරි එහෙනම් මధుර මధుර අත උස්සගෙන ඉන්නවා. තිරසන සමිනාස මේ හෙලෝ. ඔව් ඇත්තට මට මේ කලින් ප්‍රශ්නේ අහපු මහත්ය අහපු පසවිදි පුත්‍රි මට ඇත්තට මේක පැහැදිලි වුණා. ඇත්තටම අපි මට ඇහෙන්නේ නැහැ මේ මధుර ඔබතුමා කියන එක ඇහෙන්නේ නැහැ. ඔබතුමා කියන එක මට බ්‍රේක් වෙනවා ඇහෙන්නේ. තේරෙන්නේ මේ ලොකු වංචක ස්වභාවයක් තියෙනවා. මට ඔබතුමා කිව්ව ප්‍රශ්නේ මුල් කොටස ඇහුනේ නැහැ. ඒක මා මේ සන්නස දැන් ඇහෙනවද? ඔව් සිග්නල් අඩු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. බ්‍රේක් වෙවි එහෙම. දැන් කියන්න. සන්නස ඇහෙනවද? ඔව් ඇහෙනවා ඇහෙනවා. හෙලෝ. ඔව් ඇහෙනවා. සන්නසට දැන් මම කියන්නේ සන්නස දැන් අපි ওই විදිහට හිතනකොට අපිට වෙන දේවල් ගැන හිතනකොට මේ ඇත්තටම මට හිතෙනවා අර කියන්නේ ලොකු වංචාකාරී ස්වභාවයක් අපේ තව තියෙනවා කියන හැම ප්‍රශ්නයකදීම අවසානයේ. ඒ කියන්නේ මේ මේ දව හිතන විදිහත් එක්ක ස්වාමීන් වහන්සේ කලින් දීපුත්‍රෙත් එක්ක මට පැහැදිලි වුණා. ඒක මේ අපි අවස්ථානුකූලව අපිට අපේ හිත මේ ඇත්තටම අපේ අවංකකම නැති නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියන එකත් අවසානයේ. එහෙනම් 100%ක් තමයි අවංක වෙන්නේ. ලෝකයාට වංක වෙන්න තමන්ට අවංක වෙන්න. ලෝකයාට මේ මේ අවංක වෙන්න කියලා මම කියන්නේ නැහැ. ඉතින් තමන්ට අවංක වෙන්න 100%. සයිනස් දෙන්නේ. ඔව් ඇත්තටම මේ හැම ප්‍රශ්නයක් එක්කම අවසානයේ තේරෙන්නේ අවංකකම නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියුනේ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතින් හැඟීම තියෙනවනම් දැන් අවංක වෙන්න පටන් ගන්න තමයි. කවුද ඊළඟට අහන්නේ ප්‍රශ්නේ? දිල්ෂාන්. ස්වාමීනාංශ දැන් මේ දා ඉස්සෙල්ලා ස්වාමීනාංශ කියනවා අපි කැමති දේවල් ගන්න කියලා. ඒක ස්වාමීනාංශ අපි අපි අර කොන්ෂස්ලි නෙමෙයි නේද වෙන්නේ. ඒ කියන්නේ මේ ඉගෙන පුරුද්දකට වගේ වෙන දෙයක්ද? ඔව් මොකක්ද ඒවා පුරුද්දට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ ඊට කාලයක් යනකොට ඒවා පුරුදු බවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් දුකෙන් ඉන්නවා 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 ඊට පස්සේ කාලයක් යනකොට දුක පුරුද්දකට යනවා. ඔක්කොම දේවල් හරි. ඒ කියන්නේ යා බලාපොරොත්තු වෙච්ච දේවල් ඔක්කොම දේවල් දැන් මේවා නැයි නැයි කියලා දුක් වෙනවා. ඊට පස්සේ ඒවා ටිකත් ඔක්කොම දැන් හම්බෙලා. හම්බුණා තවත් අර පුරුද්දට ආයි දුක් වෙනවා. මේ වගේ කන්ඩිෂන් එකක් අපි නැති කරන්නේ කොහොමද මේක? ඉතින් මේක කන්ඩිෂන් එකක් නැති කරන්නේ ඒක ඉස්සෙල්ලා දකින්න ඒක වෙන්නේ මොකද්ද කියලා. ඉස්සෙල්ලා වා ඔයාට වෙලා තියෙන දේවා අවබෝධ කරගන්න එපා ඉස්සෙල්ලා. ප්‍රශ්නේ දකින්න ඕනේ ආම්. ඔව් හරියට ප්‍රශ්න දකින්න එපා. දැන් මේක කොහොමද වෙන්නේ කියලා. ඒක දැක්කට පස්සේ අපිට ඉතින් ඒකට එක එක පියවරවල් ගන්න පුළුවන්. ජීවිතේ පුරුදු නැති කරගෙන කියන්නේ දැන් ඔය ඒ කියන්නේ චක්‍රයක් විදිහට එකම සයිකල් එකේ දුවන අපි ජීවිත පුරුදු තියෙනවානේ. හරිද? දැන් ඔබ ජීවිතේ ගත්තාන් පස්සේ උදේ මේ වෙලාවට අත්මදිනවා, මේ වෙලාවට කනවා, මේ වෙලාවට මේනවා. ඔය වගේ එක චක්‍රයක් ඇතුළේනේ යන්නේ. හරිද? ඒ චක්‍රේ දකින්න පුළුවන් ඒක. ඒ දැකලා ඒ වගේ සමහර දේවල් වෙනස් කරනකොට අර චින්තනයත් ඒවා වෙනස් වෙනවා. හැබැයි හරි චින්තනය හරියටම මේ තේරුම් ගත්තොත් තමයි ඒක ඒකෙන් නිදහස් වෙනව නැත්තම් වෙන්නේ ඔබ එක සයිකල් එකකින් කැඩිලා තව සයිකල් එකකට යදන් හිටින එක. ඔව්. හොඳට මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම නිකන් පොඩි පැටලිල්ලක වගේ නිකන් ඉන්නේ. ඒ කියන්නේ මම නිකන් අර විශ්ලේෂණය කරන්න ගිහින් පැටලගෙනා වගේ නිකන්. මේක ඕනෑට වඩා දාර්ශනිකව ගන්න එපා. සරලව ගන්න.
සිම්පල් ඒකන් සිම්පලි ඔබට ගන්න පුළුවන් තැනින් ගන්න සිම්පලි ඔබට කරන්න පුළුවන් බොහොම සිම්පල් තැනින් කරන්න. නැතුව මේ කාර ඕනට වඩා දැම හිතනවා ඕනට වඩා මේ ඉස්සල ප්‍රශ්න හෝගේ මොන දාර්ශනික විදිහ මේ හිතාගෙන හිතාගෙන යනවා නම් එතකොට කරන්න කරලා තියෙන ඔබගේ හිතවිලි ඇතුළේම ඔබ අතරමං වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් ඉතින් ඔය තියෙන එකක් තමයි දැන් ඔය දැන් අපි ඉස්සලා කිව්වනේ පුරුදු කියලා. ඉතින් හැමදේම උනට වඩා දාර්ශනිකව හිතාගෙන 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 යන එකත් ඉතින් ඒ වගේ පුරුද්දක් තමයි. ඔව් අමුතු මං අර මේ අර බීජද බේද්ද කියලා අර එකක් තියෙනවා. ඒ අර ඉන්දියාවෙක් කෙනෙක් කියන දේවල් ඒගොල්ලෝ අර මයින්ඩ් එක ගෙනමයි කියන්නේ. මේ දැන් අර ඒවැයි කියනවනේ කොන්ෂස් එක තමයි මූලිකව තියෙන්නේ. ඊට පස්සේ මයින්ඩ් එක බොඩි ගාතරේ අපි හරි දැන් ඔයා ඔය වගේ ඒවා අහනවා එක දිගට මේ මාස ගාණක් අහනවා මොකද වෙන්නේ ඊට පස්සේ වාට හිතෙනේ වයි මේ වෙනවයි දකින්නේ වයි වා කල්පනා කරන්නේ වයි ඒ කියන්නේ අපි ඒවට ඇබ්සෝබ් කරගන්න හදනවා. ඒ කියන්නේ මට වෙන දේවල් නෙවෙයි. ඉතින් එතකොට ඉතින් ඕකනේ දකින්න ඕනේ වයි. ඔබ දන්නවද? ඉතින් ඒකනේ වා දකින්න ඕනේ. දැන් ඔයා මොකක් හරි කැටගරි එකේ එකක් අපි ඕක ඕකේ එකක් නේ මොකක් හරි කැටගරි එකක එකක් ඔබ දිග එක දිගට ඔබ ඒ ගැන අහනවා 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 ලෝකයේ කියලා තියෙන මොනවද කියලා අහනවා අහනවා අහනවා. ඒ අහන්න පටන් ගත්ත පස්සේ ඔබේ චින්තනයේ එකින් දුවන්න දුවන්න පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා. ඔව්. ඒක කාර පටලැවිල්ලක් වගේ නේද? ඉතින් පටලැවිල්ල එලා තියෙන එතනනේ. ඉතින් ඔබ ඔබට ඔබේ ඔබ ඔබ ඔබේ ප්‍රශ්නේ නෙමෙයිනේ බලන්නේ. ඔබ වෙන කෙනෙක් කියපු එකක් නේ දාලා බලන්න යන්නේ ඔබට. තේරුණාද? ඉස්සල්ලා මේ හැමෝම කියන එක ඔක්කොම බිමින් තියන්න. මේ මම කියන එකත් බිමින් තියන්න. හරි? ඔක්කොම සිරු දේවල් බිමින් තියලා මොකද්ද තමන්ගේ ප්‍රශ්නේ කියලා බලන්න. නැත්තම් ඔබ කරන්නේ මේ එහෙම් මෙහෙම් ඇහිච්ච ඒවා ටිකකින් ආයි කතාවක් හදා 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 ඉන්න එක කරන්නේ. අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ කරගෙන ඉන්නේ. හරි හම්දුනේ හරි. අර පොඩ පොඩ ලිහිල් කරන්නේ නේ හම්දුනේ යන්න ඕනේ. ඔව් මේක මේ මොම සරලෝ මේ ගන්න මේ මේ සංකීර්ණෝ මේක මොකක්වත් හිතන්න දෙයක් නැහැ. සංකීර්ණෝ හිතන්න හිතනවාම කියන්නේ අපේ පිස්සුව තද වෙලා කියන එකම තමයි. පිස්සුව වැඩි වෙන තරමට අපේ සිතුවිලි සංකීර්ණයි. හරි හම්දුනේ. තාරක හෙලෝ මම තාරක මේ හම්දුරු කිව්වේ අර ස්ට්‍රෙස් එක රස විඳිනවා කියලා. ඔව් ඒ කියන්නේ අපි දුකට සතුට වෙනවා කියලා නේ කියන්නේ. දුකට අපි දුකක් ආවම ඒකත් අපි සතුටයි කියලා ගන්නවා කියන එක නේද ඒ කියන්නේ. ඔව් දුක ආශාද කරනවා. මොකද දුක ආශාද ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ එක තැනක ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඔබ අතීතාවජනයක ඉන්නවා කියලා හිතන්නකෝ. අපි පොඩි මනෝපාරක ඉන්නවා කියලා හිතන්න. මොන වගේ වද හදන්නේ වැඩිපුර? මොන වගේ වද මතක් වෙන්නේ? ඒකෙන් බත් ඔව් මොන වගේ වද මතක් වෙන්නේ? මොන වගේ වද එහෙම නැත්තම් මොන වගේ දේවල්ද මනසින් හදන්නේ? එතකොට ඔබේ ටයිප් එක ඔබට අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කියනවා. දැන් මේ හිතන්නකෝ. දැන් මේ කෙනෙක් ඉන්නවා. එයාට මතක් ඉන්නේ ආ මේ මුහුදු වෙරළක් අයින් ඉඳගෙන අර මේ මොනාදීර බැස යනකොට ඒ වෙච්ච දේවල්. එතකොට එතන පුල්ලෙක් කෑ ගහපු හැටි. එතන මේ පොඩි ළමයේ කිනාවේ වියට වැලිය වලින් මේ වහදපිය. ඕවා මතක් වෙනවා. හරි. තව කෙනෙකුට මතක් වෙන්නේ මේ තමන්ගේ ජීවිතේ රස්සාවේ තිබ්බ ප්‍රශ්නයක්. අරවා මේවා ඕවා ওই ටික තමයි මතක් වෙන්නේ. හරි. කොට තමන්ගේ ජීවිතය අර වැඩිපුර තියෙන කියන්නේ වැඩිපුර තම රස විඳින ටික කොටාසේ තමයි මතක් වෙන්නේ. දැන් අපි දෙන්නේ මේ රැකියාවකට ගියා කියලා එකම රැකියාව කරන්න කියලා එක්කිනකොට ගෙදර ගියා මතක් වෙන්නේ. ඒ රැකියාව කරන වෙලාවේ එක්කෝ ටී ටයිම් එක හරි කොතනදී හරි දෙන්නේ කතා වෙලා කරපු විහිළුව. හරිද? අනිත් එක්කිනාට මතක් වෙන්නේ එතනදී රස් මේ රැකියාවදී වෙච්ච ලොකුම අවුල් සහගත දෙයක්. ඒකම කල්පනා කරගෙන වැය දිනකන් ඉන්නවා. අර ගෙදර ගිහිල්ලත් hina වෙනවා. අර පොඩි දැන් දෙන්නම මේ මොහොමන්ට් එකේ හිටියා. හැබැයි පික් කරන්නේ ඉතියේ. ඒ පික් කරන්නේ Tamange තියෙන රසවින්දන හැකියාව මත තමයි. Tamange රසවින්දන කැමති විදිහට තමයි. ඕකේ එකක් හරි එකක් වැරදි කියනවා නෙමෙයි.
එකක් හොඳයි එකක් නරකයි කියන අනිමේ තමන්ගේ ටයිප් එක තෝරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ වෙන විදිහ තේරුම් ගන්න. එතකොට ඒ වෙන විදිහ තේරුම් ගත්තාම ඔබට මේ කලින්ට වඩා පහසුවක් දැනේ. ඒකනේ මොහොත බාර ගන්නවා කියන්නේ. මොහොත බාර ගන්නවා කියනට වඩා මොහොත තේරුම් ගන්නවා කියන්නේ. තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්නවා කියන්නේ බාර ගන්නවා කියන එක නේ. නෑ ඒක දෙකක් නේද? අදහස් දෙකක් කියන්නේ. හරි. හොඳයි. පුලස්ති. පුලස්ති. පුලස්සි අත උස්සගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්න ඉන්නවද? මොකද අපි එන ඊළඟ ප්‍රශ්නේ දැන්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඔව් හොගයි. සර්නාසර් පෞගි දවසල අපේ ගෙදර මේ බාත්รูම් එකේ ඉඳලා සර්පෙන් මැරුවා. ඊට පස්සේ දිගින් දිගටම ගෙදරට සර්පයි ආවා. ඒ සර්පයිවත් මැරුවා. ඔව්. ඊට පස්සේ දැන් මම මේ අහන් ඉන්නකොටත් මේක සාකච්ඡාව වෙනකොට මම ජනේලයක් ගාවි. පිටට එනවා මේ ජනේලේ සර්පයි කියන්නේ. හ්ම්. ඔගේ ගෙදර හැමතිස්සම සර්පයි කියලා. මේකට මොකද කරන්නේ? මේ ජෝකට මම අහලා තියෙන විද්‍යාත්මක හේතුකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න මේ මම මේ මේ කන්ෆර්ම් කරනවා නෙමෙයි ඒ කියන්නේ අරට උන්ගේ අර මේ මේ සීසන් එකේදී ඒ තියෙන අර හෝමෝන මේ එක නිසා ඒ ඒ තියෙන මේ එක නිසා මේ ආකර්ෂණය වෙලා එනවා කියන එක තමයි ඒ අහලා තියෙන එක මේ ඉතින් ඒකට තියෙන මොන හරි විද්‍යාත්මකව ගන්න තියෙන සොලියුෂන් එකක් විද්‍යාත්මකව ගන්න අනිත් එක ඉතින් මානසිකව ඉතින් ඒ ඒ වෙන ස්වභාවයේ ස්වභාවිකයි ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් මේ ඔබ මේ වෙලාවේදී ඇසුරු කරන හරිද අපිටම දැන් ඔබ මේ වෙලාවේදී ඇසුරු කරනවා නම් යම් පුද්ගලයෝ දෙතුන් දෙනෙක් හරිද ඒ ඒ දෙතුන් දෙනාවනේ ඔබට නිතර මතක් වෙන්නේ ඔබට ඒකෙන් පිට ලෝකයක් හැදෙන්නේ නැහනේ හරිද ඊට පස්සේ ඔබ අපිටම ඔබ වෙන රටකට යනවා වෙන රටකට ගියාම ඔබට එතන ඇසුරු කරන්න හම්බෙනවා තව කීක දෙනෙක් එතකොට ඔබට ගොඩනැගෙන සිටුවේ ඒ ඇසුරු කරන්න හම්බෙන දෙතුන් දෙනා මත රඳාපවතී ඒ වගේ ඔබට මේ ඔබට මේ මොනවාද මේ මොහොතේදී ඔබට ඇසුරු කරන්න හම්බෙච්ච මේ සිදුවීම් කීපය මත සිතුවිලි ගොඩනැගෙන එක ස්වභාවික දෙයක්. ඒක කිසිම අස්වාභාවික දෙයක් නෑ. ඉතින් ඒක දිහා බලන් ඉන්නේ කොහොමද හැදෙන්නේ කියලා. ඒක තේරුම් ගන්න හැදෙන විදිය. එහෙමයි සර්. ඔව් කියන්න මට ඉස්සෙල්ලා ආලෝක කරන්න බැරුණා සාමිනාසර් අලින් ප්‍රශ්නකට කිව්වා මේ අර පාළු බංගලාවේ මොකද මං කතන්දරේදී අමම්ම කියලා බලන එක වඩා හොඳයි කියලා ඒක හැමෝටම පොදු එකක් නැත්තම් හැමෝටම පොදු එකක් මේ මොකද්ද මේ පාළු බංගලාව කියන එක අදහස් කරේ මොකද්ද කියලා දන්නවද කියන්නේ මොකක් හරි නොදකපු දෙයක් ජීවිතේ පාළු බංගලාව කියන්නේ ඔබට තමයි ඔබගේ ඇතුළත ඇතුළතේම තමයි පාළු බංගලාව කියන්නේ ඒකට මේ උදව්වක් වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් කියන දේ අපි තනියම හැමදේම නෑ නෑ ඔබ ඔය ගුරුවරයා කියන සංකල්පෙන් ඔබලා අත මිදෙන තුරුම කොට මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ නෑ හරිද නැත්තම් ඔබ පොඩි කාලේ ඉඳන් ඔබ කරන්නේ කවුරු හරි කියපු එකක් ඔබේ ඔළුවට දාගෙන ඒක සත්‍ය කරගෙන හිටපු එකම තමයි හරිද තේරුණාද ඔබටත් තියෙන්නේ ඔවුන්ට තියෙන මොළේම තමයි. හරිද? තේරෙනවද මම මේ කියන්නේ? එකම දේ තමයි ඔබ ඔබ භාවිතා කරන්නේ නැහැ. ਉਹ භාවිතා කරනවා. ඔබට වඩා. හරිද? ਉਹ සම්පූර්ණයෙන් භාවිතා කරනවා කියන්නේ නේ ඔබ. ਉਹ හැබැයි භාවිතා කරන්නේ වැරදි දෙයකට. ඒ කියන්නේ තව කෙනෙක් ඔබ මත පටවන බලෙන් පටවන ලද අදහසක් ඔබ දරා ගැනීමෙන් ඔබට ඇති වාසිය මොකද්ද? බලෙන් කියන්නේ නේද? ඔබ මං කියන්නේ ඔබේ කම්මැලිකම අතහැරලා දාලා ජීවිතේ පලයින් වතාවට දේවල් තනියම හිතන්න පටන් ගන්නවා මේ දැන් මම මේ කියන ටික පවා කවුරු හරි විශ්වාසයෙන් බාර අරගෙන හිතන එක නවත්තලා දාලා තමන්ගේ චින්තනේ මරා ගන්නවා නම් ඔකට මං කියන දේ අන්තු මාත්‍රයක්වත් තේරිලා නැහැ විශ්වාසයෙන්වත් නෙමෙයි ස්වාමීන් වහන්සේ සමහර දේවල් කියනකොට අපේ ජීවිතේ ගලබල බලනකොට අපි ඉතින් මම කියන්නේ මෙහෙමයි ඒක තමයි කරන්න ඕනේ කියන්නේ ඒ කියන එක ඇහුවට කමන්නේ ඕනෑම කෙනෙක් කියන එකක් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද හැබැයි එක කෙනෙක්ගේ චින්තනය මත ඔබගේ මේ දැන් අපිටම ඔබ අහන්නේ එකම කෙනෙක්ගේ කතා කියලා හරිද
එයාගේම කතාව ඔබ අහගෙන 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 ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ඔබ දන්නේ නැතුව එයාගේ විදිහටම ඔබගේ මනස ගොඩනැගිනවානේ. දැන් හිතන්නකෝ මේ දැන් මම ඔබට නිකම් මේ උදාහරණයක් කියලා කියන්නම්කෝ. අපි හිතමු දැන් ඔබ එකම ටීවී channel එක දිහා බලාගෙන ඒකෙම නිවුස් විතරක් අහා ඉන්නවා. එතකොට ඔබ එකෙන් දන්නේ නැතුව ඔබ එකෙන් බ්‍රේන් වොෂ් වෙනවද නැද්ද? ඔබ එකම ආකාරයක චින්තනයකට පත් වෙනවද නැද්ද? හැබැයි ඔබ ආයි ඔබ ටීවී channel දෙක තුනක් බලලා තවත් කොහේ හරි තියෙන ඒවා ෆැක්ට් චෙක් කරලා ඔහොම වටේම බලන්න ගත්තොත් විමසන්න ගත්තොත් ඔබට ඊට වඩා දෙයක් පැහැදිලිව පේනවද නැද්ද? ඔව් ඒ එහෙම තමයි ස්වාමී. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නේ මම අර කහන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හරිද? ඔබ එක ගුරුවරයා කියන නම දාලම පටන් ගන්න තැනකොටම ඔබ වැඩේ වරද්දගෙන කියලායි මම කියන්නේ. ඔව් මම ඒක එක කෙනෙක් කියලා කිව්වේ නමුත් ගොඩක් එහෙම මේ එතනම ගුරුවරයා කියන වචනේ ඇතුලේම ඔබ ඒක පිළිගන්නවා කිය පිළිගන්නවා කියන තැනකට ඇවිල්ලා ඉවරයිනේ. ඒක ගුරුවරයාද නැද්ද කියන එක ඔබ විමසින්නේ පස්සේ ගුරුවරයා කියන ලේබල් එක ගහුවා නම් කමක් නැහැ. ඔව්. තේරුණාද මම මේ කියන්නේ? තමයි කියන්නේ. හරි. ඒවෙන් මට මගේ ජීවිතයට අදාළව හරි කියලා මට කිපනේම පිළිගන්න එක වගේ. ඒක නිකන් එතන පිළිගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒක දැන් මෙහෙමයි පළමුව ඔබ ඒක විමසලා බලන්න ඕනේ. ඊළඟට දෙවෙනුව ඔබ දැන් අදහස් ඔබට ගොඩනගෙන අදහස් තියෙනවානේ ආකල්ප, දෘෂ්ටි, මතවාද, නිගමන. හරිද? මම කියන්නේ දෙවෙනුවතාවට දැන් ඒ දැන් ඔබ එතනක් දැන් ඔබ ඔබට කියා ගන්නවානේ. ආ මේක මෙහෙම තමයි කියලා. ඔබ ඔබට කියා ගන්න කවුරු පිළිගත්තා? හරිද? ඔබ ඔබටම කියා ගන්න කරුණු ඔක්කොම පිළිගත්තා. වරදින්නත් පුළුවන්. ඒක තමයි නේ වරදින්නත් පුළුවන් කියන අවයනස් එකේ ඉන්න. හොඳයි. තව එක ප්‍රශ්නකට ඉඳ තියෙනවා. අපි එහෙම ගත්තොත් අපි දැන් ගොඩක්කට අපේ මනසෙන් කියන දෙයක් අපි පිළිගන්නේ මොන වැඩක් කරන්නේ. එතකොට අපි කිසිම දෙයක් පිළිගන්නේ නැතුව නෑ ඔන්න ඕකනේ. එතකොට ඔය තවත් අන්තයකට යනවනේ. එහෙම පිළිගන්නේ නැහැ කියන එක නෙමෙයි මේ ගැන ඔබ ටික අවධානයෙන් ඉන්න. හරි. ඒක නේද ඒකාන්තයක් තමයි මනස කියන සියලු දේවල් පිළිගන්නේ. දෙවෙනි අන්තයේ තමයි මනස කියන කිසිම දෙයක් ඔක්කොම සියල්ල බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම නැතුව පොඩ අවධානයෙන් ඉන්න. හොඳයි. එහෙනම් අදට අපි සාකච්ඡාව අවසන් කරමු. හොඳයි. හරි. හොඳයි. දැන් ත්‍රසකසක්.